ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩු. වදන්න ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩු එතකොට හරි ජව සම්පන්න මේ හරි ආරෝප සම්පන්න හොඳ තරුණා. මගේ දෙවනි චිත්‍රපටයේ සාදාන එකේ ඒක තියෙනවා තිස්ස විජේසුරේන්ද්‍රයි මායි ජෝවා වික්‍රම යාළුවෝ තුන්දෙනා. අපි ඉතින් රෑ යනවා ක්ලබ් එකට බොන්ඩ. හරි දැන් යාළුවෝ තුන්දෙනා බොන්ඩ ගියාම ප්‍රෙඩීසිලා තමයි මේ වේටර්. එයා ඩ්‍රින්ක් එක ගේන ගම මගෙදි බීලා වතුර භාගයක් දානවා. මේක ජෝ වික්‍රම අරගෙන මේ වතුර දාලා තියෙනවා. මේ තමා දන්නවද අපි උසාවියේ වැඩ කරන අය බොරුවට දැන් ප්‍රෙඩීස ගන්න මේ ගල යා කියනවා. ඊට පස්සේ මැනේජර්ව මැනේජර්ලා ඇලෙක්සැන්ඩර් ෆර්නාන් දැන් ගහ ගන්නවා. දැන් පුළුල් රූප දර්ශනේ අපිට ගහ ගන්න කියනවා. බීඑස් පෙරත් එක තමයි මට ගහ ගන්න තියෙන්නේ. ජෝවා වික්‍රමත් එක්ක ප්‍රෙඩීසිල්ලා දැන් බීඑස් අයියා ඇත්තටම බීලා දැන් මම බෲස්ලි වගේ යෑ හූ ආල මේව දාලා කියනවා. මේ කරපම් මම වැටෙනවා කිව්වා. හරි දැන් ඇක්සන් කිව්වා. මම ඇහූ බාගානට බිස් පෙර වැටිලා ඉවරයි. හරි ඊට පස්සේ මම හැරලා බලනකොට සාමාන්‍යයෙන් මම දන්නේ ඒතකොට සිනමා රීති කට්ටිම් පොයින්ට් අරම මොනවා ෂොට් මොනවා දන්නේ. මම බලනකොට ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩු ගහගෙන යනවා තිස්ස විජේසුරේන්ද්‍ර. දැන් මම කල්පනා කරා දැන් යාළුවෝ තුන් දිනක් එකට බොන්ඩ් ගිහිල්ලා යාළුවට ගහනවා නම් යාළුවට හෙල්ප් දෙන්න එපා. මම ගිය ගමන් ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩු ගහගෙන ගිය පිටට අම්මට උඩ හැරුණා දුන්නා මට එකක් මෙතනට මෙහෙම කක් කිව්වා. දැන් හරිද දැන් ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩු බයිනවා. ඒක හරි සාධාරණයි බැලි ලෝද නේ. මම අලුත් මේකෙක්නේ. ඒ කේන්තියම අසාධාරණය. දැන් මට බනිනවා බහිනවා බහිනට ජෝවා වික්‍රමලා මට හිමිටිය පුතාව ගණන් ගන්න එපාම් යන්නේ ගියා. හරි එතකොට තව අමරණීය ඇයි විජය කුමාරතුම් අපේ සිහින කුමාරයා විජය කුමාරතුම් සිහින කුමාරයා. එතකොට සිහින කුමාරයාව මට හම්බෙන්නේ පත්මසිරි කෞඩිකාරගේ චිත්‍රපටිය යුගෙන් යුගයට. ඒකෙදි මට සිහින කුමාරයා සහ වෙනින් කවුරුවත් නෙවෙයි එයත් හම්බ වෙනවා. මේ බයිස්කෝප් කාර්යෝ අතරට එන්ට මොනේ මිනිස්සෙක් ලෙනින් මොරායස්. ඒක ලෙනින් මොරායස් වෙනින් කවුරුවත් නෙවෙයි ලෙනින් මොරායස් කියලා ඉන්නේ ට්‍රේලර් එක. මොනවාද හවුස් ෆුල්. එතකොට එයා ඒ දස් සූර්ය අදස් සූර්යා ඒ සූර ෆිල්ම් ටික ලස්සන්ට කරපු ලෙනි මොරායස්. එතකොට පත්මසිරි කොඩිකාර පත්මසිරි කොඩිකාරගේ පළවෙනි චිත්‍රපටයේ යුගයෙන් යුගය. ඒකෙදී එයා විජය කුමාරතුංගෝ ප්‍රධාන චරිතය දානවා. අධ්‍යක්ෂණය දෙනවා ලෙනි මොරායස්. මාව ගන්නවා ප්‍රධාන විකට නළුවා. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි සියානි නුගේරා. සියාන්ගේ අම්ම පර්ල් වාසුදේවි. හරි එතකොට ඒ වරු කතාවක්. දැන් ඩෙනිම් මොරායස් කියන්නේ එතකොට ගාමිණි පොන්සේකලා අර ඒ වගේ පතාක කට්ටිය මෙහෙයපු ඩිරෙක්ටර්. දැන් ඔන්න මිනුවන්ගොඩ තමයි ෂූටින්. දැන් ඔන්න මයන් ඇහුවා බෙනි කවුරුවත් නෑ යහනෝ මයන් අපොන්සු. අද අභියෝග තියෙනවා. ඒ දම තමයි අඳුරගත්ත මාව. හරි අභියෝග තියෙනවා චැලෙන්ජ් ලැසි මොකක්ද පළවෙනි අභියෝගි සීන් එකක් තියෙන ඔයයි සියයිනුගේරයි පර්ල් වාසුදේවයි අපි ට්‍රැක් ෂොට් එකක් යන වටේ මේ සීන් එක ඔයාලා කරන්න ඕනේ කියලා දෙබස් ටික දුන්නා. පර්ල් වාසුදේව මායි අපි ගිහලා පොඩ්ඩක් බලාගත්තා. අම්මට දුන්න චැලෙන්ජ් එක අතට දුන්නා. මරු පරිෂෝ හැන්දෑවට තව චැලෙන්ජයක් තියෙනවා. බොන්ඩ පුළුවන් දෙව්වා. මට පුළුවන්. හරි පත්මේ හැන්දෑවට අපි දෙන්නගේ චැලෙන්ජයක් තියෙනවා. දැන් පත්මසිරි මෙහෙම ඉඳ මම මෙහෙම රෙනි මුරායස් රොහම
ගෙනා බෝතලයක් හරි මම දන්නවා දැන් මෙයත් එක චැලෙන්ජ් කරන්න බෑ ඒකෙන් හරිද දැන් මෙයා මෙහෙම දානවා මම මෙහෙම දානවා හරි චියර්ස් චියර්ස් රයිට් එයා එක කාර හොම ගහන්නේ මෙහෙම ගහන්නේ මම පත්මෙට ඇහක් ගාලා මෙහෙම හරිද දැන් ඔන්න එයා සෑහෙන දාලා එයාට දැන් දෙවෙනි බෝතලේ යනකොට එයා කඩ මම තාම මීට ගන්නවා දිවට ඊට පස්සේ මං මං ගත්තා අර කරේම යනවා ඉතින් අර මෙහෙම කරනකොට මෙහෙම දානවා චැලෙන්ජ් එක ඕ මොකද පව් චැලෙන්ජ් එක ජයගත්තද ඒකෙන් ජයගත්තා ඒකෙන් පුත් ජයගත්තා හැබැයි ඒක මට බොරු කරන්න බෑනේ මං ලෙනි නෑ මං එදා කරේ නම් මේකයි උඹත් එක ඒක නම් මට කරන්න බෑ කියලා කිව්වා ඔව් ඉතින් විජේ කුමාර් ඒකෙදි හම්බෙන්නේ ඒකෙදි අපිට වැඩි ආශ්‍රයක නම් හම්බෙන්නේ ඒකේ රංගනයේදී පොඩ්ඩක් හම්බ වෙනවා ඊට පස්සේ බිරිඳ චිත්‍රපටයේදී හම්බ වෙනවා එයා මගේ නාට්‍ය හයක් විතර බලන්න ඇවිල්ලා තිනවා වේදිකා නාට්‍ය එයා අපි හැමසැරේම ස්ටේජ් එකට නැගලා ප්‍රශංසා කරලා මරු කියලා තමයි යන්නේ. ඈ එකක මම හිමකුරුල්ල ඔය මියුරි සමරසිංහගේ. ඒකේ මං ජීන්ස් එකක් අඳිනවා මෙහෙම ෆිට් එකට. හිමකුරුල්ල වල්ල විජය අයියා ස්ටේජ් එකට එලා අපොන්සු දැලේ නම්බයි. යකෝ 82 පේන අර හරිසෙන් කිව්වා. හරි. ඔන්න ඒකක්. ඊට පස්සේ අට හම්බෙන සුන්දර අවස්ථාව මිහිඳුන් සිහ. බන්දු සමරසිංහයි මා ඉන්නේ එක කාමරයක විජය අයියා ඉන්නේ එක කාමරයක හරි ඒතර එදාසට විජේ කුමාරතුංග ඔය දේශපාලන රැලි වලට එහෙම යනවා දවසක් බන්දුවා ගියා කොළඹ යනකොට සියානි නුගේරයි තව කෙල්ල 5-6 දෙනෙක් කාමරයකට දාන්න ඕන වෙලා මට සරත් දසනායක නේකේ නිෂ්පාදක දයාවීමේ අධ්‍යක්ෂක දැන් සරත් ඇවිල්ලක අපොන්සු උඹ මේ විජයියේ කාමරයට පලයන් මේ කෙල්ලෝ දානවා මේකට මං ඉතින් ගියා මන් දැන් මොකද්ද වගේ දැන් විජේ කුමාරතුංග ඒ තරම් තදින් ආශ්‍රය කළා නේ අර නාට්‍ය බලලා එහෙම ගිහින් තියෙනවා ඔන්න රෑ 7ට හතාමාට එනවා කිව්වේ ඒතර මම මගේ පළවෙනි වයිෆ් ඩිවෝස් කරලා ඔන්න ඔහොම කේස් එකක් තිබුණා පොඩි ළමයෙකුත් එක්ක ඒව ගැන එහෙම අහන්න එපා අහන්න එපා හොඳේ ඒ පස්සේ අහන්නත් එපා අර ගොසිප් කියන කාලකන්නේ වදානෝනේ එක එක මේක ගොසිප් නෙවෙයිනේ මේ බයිස්කෝප් කාර්යෝ ගැන බොහොම පූජනීය පිවිතුරු එකක් අර බොරු දේවල් ඒක තමයි ඔව් ඔව් බයිස්කෝප් කාර්යෝ ගැන අහද්දී ඒක ගැනත් අයියත් හඳ බයිස්කෝප් කාර්යෝ ගැන අයියගේ ඉඳ ගැනත් අවිහෙ ඊට පස්සේ අහමු ඔව් ආයි වෙන වැඩසටහනට ඉන්න ඒවට මේ මේ ඔන්න දැන් විජේ කුමාරතුංග මං ඉතින් දැන් බලා මං දැන් කලින් හොදගෙන අර එහෙමේ ඇඳ ළඟ පුටුවක් තියාන ඉඳගෙන ඉන්නවා දැන් හතාමාරයි මෙහෙම දොර මෙහෙම ඇරියා විජය අයියා හා අය ලොක ඉන්නව නේද හිටන් හිටන් පොඩ්ඩක් කිව්වා වේටර් කෙනට අඬ ගැහුවා මේ අයියා අයියා නෙමෙයි මේ මේ මල්ලි මට මට වැඩම මල්ලි ඌරුමස් කනවාද ඇහුවා මං කිව්වා ඔව් කනවා අරයට කිව්වා මනාද මනාද කිව්වා ඇතුළට ආවා මං ටග් ගාලා ඔස්සයක් දාන්න නම් කිව්වා
ගියා සරම මෙතන තැන්දෙන බෑ බොඩි පැන් ඇඳට එතකොටම මේ බෑගින් ගත්තා මෙයා විස්කි බෝතලයක් එයාගේ බෑගින් අරගෙන ඒක අර ඇඳ ළඟම ටීප් එක තියලා මේ අපොන්සු නැගාංකු බං ඇඳ උඩට මං අර ඉතින් අර හීන මානෙන් ඈලි මෑලි කමෙන් ඉන්නේ මත්තින් ඇඳේ ඇඳට ඉඳගත්තා මෙහෙම ඒ කකුල් දෙක උඩ දාලා හිටාංකු එහෙමත් හිටියා ඔන්න දැන් වේටර් ගිනා බයිට් දැන් මට කිව්වා තවුන්සේ මම නර්මෙක් කොයි මම ඇයි යුජය තවුන්සේ ළමෙක් එක්ක විවාහ ජීවිතය අත්හැරලා මං කිව්වා විජය දන්නේ නැහැනේ කතාව ආජිස ගන්නකෝ චියර්ස් මහත් දුනේ අයිය මට මුලින්ද පොඩ්ඩක් කියන්න වෙනවා මේ කතාව කියපංකො දැන් ඉතින් ගන්න ගමන් මං නළුව වෙන්න ආපු කාලේ ඉඳලා මේම ගිහිල්ලා උසාවි ගිහුවා යරවද්ද මෙව්වද ඔක්කොම කියලා ඉවරනකොට අවංක කම කියන්නේ මෙහෙම අහගෙන හිටියේ ඒ ගමන් බොනවා මම තිරු මට කිව්වා සමාවයන් ඒ උඹගේ තැන මම හිටියානම් මමත් නරුමෙක් වෙන්නේ උඹට නරුමයා කිව්වට සමාවයන් කිව්වා මං දැකපු සුප්පිරි චරිතයක් විජේ කුමාරතුම ඊට පස්සේ මට හැමදාම මීටින් වලට යන්න අරගහනවා මං එතකොට දේශපාලනට කැමතිව නැහැ හරි දැන් කැමතිද දැන් මුත් හැබැයි මෙහෙමයි ඔය අර යුද්ධේ දිනන්ඩ එල්ටීටී එකෙන් පීඩනයට ලක් වෙලා ඉන්නවට සහනයක් බලාපොරොත්තුෙන් මං උදව් කරා අයියට විජේ කුමාරතුංග මහත්තයා ආයෙ මොන ගහන්නද ඇත්තට මෙහෙමයි දැන් එදා මිහිඳුන් සිහින දවසේ රෑට රෑ වෙනකන් කරපු කතා බහ කොච්චර අපි දෙන්නා කිට්ටුනාද අර මගේ තිබිච්ච සබකෝලෙ හීනමානි නැතුව ගිහිල්ලා හොඳට ගොරෝගොරුට නිදාගෙන පහුවෙන්දා උදේ නැගිටලා මට මීටින් වලට යන්න අන්න ගැහුවා උඹගේ සූටින් තියනවද අද මං කිව්වා අද නෑ අද බන්දු කොළඹ ගිහිල්ලෙන් ආවන් පස්සේ තමයි තියෙන්නේ ඉතින් මගෙත් එක වරෙන්කෝ මේ අපි මීටින් හැබැයි ඒ මීටින් වලට ගියා නම් එහෙම මල්ලිගේ ප්‍රශ්නෙට මීට වඩා උත්තර ගොඩාක් දෙන්න තිබුණා හැබැයි කෙසේදත් මගේ නාට්‍ය බලන්න ආයිත් ඇවිල්ලා තිනවා විජේ කුමාරට ගියාවේ අර වෙන්දට වැඩියද සහෘද විදියට ඒ වෙලට ටිකක් කියලා කතා බහ කරනවා කනගාටු මිදෙන්දී තමයි ඔය තටු නාට්‍ය පුහුණු වීමක් කරද්දී විජේ කුමාර තුංගාව දවසක් ඒ කියන්නේ ඒ දවස්වල මේ හෑන්ඩ් ෆෝන් අරම නෑ තියෙනවා ගඩොල් වගේ ඒවා තිබුණා නේද මේ 78න් පස්සේ මම කියන්නේ දැන් තටු එකේ ගෑනු චරිතයක් කරනවා කියලා බලන්න ඔයා මේ කොහොමද කරන්නේ කියලා ඒත් මම ඒ වෙලාවේ ගෑනු චරි කෙල්ලෝ ටිකට පුරුදු කරන මිසක්ක මම පුරුදු වෙන්නේ නැහැ. පස්සේ මම පැතිරන්න ඕයි තම්සේ බලන්න විජයනික වගේ ඉන්නවා කිපින්ද. හරිද? දුකම හිතන දේ තමයි මගේ ජීවිතයේ දුක සිද්ධියක් තටු නාට්‍යයේ අපි තියෙනනේ නාට්‍යක ආලෝක පුහුණුව වේදිකා නාට්‍යක ආලෝක පුහුණුව දවස් 3ක් කරනවා අපි මේකේ පළවෙනි දවස වයිජෙම්බී බොරැල්ලි තමයි තටු නාට්‍යයේ ආලෝක පුහුණුවට ලයිට් හයි කරනවා මේ ඇස්සේ නිමල් යටිවැල්ලාව විජේ කුමාරතුංග ඇක්සිඩන්ට් රෝඩ් හරහා ඇවිල්ලා තියෙන වෙඩි තියලා ගෙන ආපු ගමන් විජේ කුමාරතුංගගේ මේ වැටුණාලු එහෙම. හරි එහෙම උස්සගෙන ගියා මට කිව්වා පුංචි විජේ කුමාරතුංග වෙඩි තියලා.
මම ලයිට් රියසල් කැන්සල් කළා. කම්පනයක් ඇති වුණා. ඊට පස්සේ විජේ කුමාරතුංගේ මරණේ ආදාහනය ඉවරනකම් මම ලයිට් රියසල් කරේ නැහැ. මම ওই තටු නාට්‍ය ඒ අර ස්පොට් මෙයා වෙනකොට මට විජේ කුමාරතුංග මතක් වෙන්නේ. අයියට උලවාලි චිත්‍රපටියෙන් පස්සේ ගාමිණී පොන්සේක මහත්තයමුණ ගැහුණාද? මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිල්ල මම හිතන්නේ මම දන් දෙන එක හොඳයි කියලා කියන්නේ. දන් දීම පින්කමක්. ඉහළම පින්කමන්නේ. ඒ දන් දීමට මග සලස්සගෙන තමයි ගාමිණී පොන්සේ මාව හම්බෙන්නේ. මෙන්න මෙහෙමයි සිද්ධිය. රසවත් කතාවක්. දැන් ගාමිණී ෆොන්සේකා මට ආසයි. එයා ඒතර පරසතුමල් චිත්‍රපටිය කරලා පරසතුමල් මම හයත් පාර බලලා තියෙන තර රසවත් චිත්‍රපටියන්නේ. දැන් එදා දවස මම මෙහෙ පටන් ගන්නකො. මමයි සොමී රත්නායකයි රංජිත් සුරංගයි ප්‍රේමසිරි කල්පගේ අපි කට්ටියම ඉන්නේ කොටා රෝඩ් බෝඩින් එකේ. එතකොට අර කට්ටියම නෑ සොමී රත්නායකයි මායි විතරයි හිටියේ එදා. එදා මගේ නාට්‍යයක් හැව්ලොක් ටවුන් එකේ හතරේ වාට්ටු මම දීපු නාට්‍යයක් ජයසාන්ත වානගුරු තමයි ඒකේ අධ්‍යක්ෂණය. මානිල් වානගුරුගේ බාප්පා. එතකොට දැන් මම ඒ සොමී උඹට අද මොකක් නැද්ද? නෑ බං කම්මැලි. අනේ පව් විතර ඒ කියන්නේ මෙව්වත් නැහැනේ. දැන් මට නාට්‍යින් හැමන රුපියල් 100ක්. මං තමයි ඒතර වැඩිම ගාන ගන්න මනුස්සයා. රුපියල් 100ක්. හරි. දැන් ওই 100 ගන්නවා කියන්නේ මං කිය සොමි බරයන්. රැට එන ගමන් අඩියකුත් ගන්න ඇති ඒවා. 100ද? අම්බු ඇති. ඒ බෝඩින් කුලිය 20යි. ගියා. ගිහලා දැන් හැව්ලොක් ටවුන් එකේ හතරේ වට්ටුවේ ඉන්ටර්වල් එකේ ඉනවා. මට ඒකේ ඒ නාට්‍ය තියෙන්නේ පිටිසර ඉඳලා ගොඩේක් එනවා. හරිද? හරි ගොඩේ. පොඩි මෝඩ හරි ගැමි ගැමි සිරි තෝනට වැඩි හොඳයි. ඒ වැඩි හොඳ කම හින්දා මිනිසුන්ට හින යනවා. හරි? I think then මෙයා ඉන්ටර්වල් එකෙන් පස්සේ මේ ගෙදර ඉන්නේ මහා මොට් සාගරයක්. මොට් දෙවුම්. මුව මොට් කරවනවා. අම්මට ඊට පස්සේ ඩෙනිම් ගහලා හරි මේ බෝක් එක වෙනස් කරනවා. ඒ වගේ හරි චරිතයක් ඒක. දැන් ඉන්ටර්වල් එකේදී ඒ හැව්ලොක් ටවුන් එකේ හිටියා බාලසූරිය කියලා මුරකාරයෙක්. මේ මුරකාරයා හරි යාළුවෙක් අපිත් එක්ක ඇවිල්ලා මට කිව්වා මේ සර් සර් බලන්න ගාමිණී පොන්සේ සර් ඇවිල්ලා. මම කියන්නේ බල මේ මට යකෝ තෝලනු දෙන්නව ගාමිණී පොන්සේ කියලා එනවා අපිව බලන්න. අයියා හිතේලා නෝ කියලා. ඇත්තටම නෑ නෑ මේ සර් එන්නෝ කියලා මු මාවෙක් කරන් ගිහලා අර දොරේ තියෙන පොඩි හූරපු තැනක්. ඔතනින් තමයි අපි බලන්නේ නෑ දයාව දාච්චියාව දාම ඒ බලන්නේ. හිලෙන්. හිලෙන් බැලුව අම්මට උඩු. මැදත් නෙවෙයි කෙළවරේ කළු ෂර්ට් එකක් ඇඳගෙන ගාමි පොන්සේකා හෙට්ට හපු ගොඩ මං හිතන තවමත් ජීවතුන් අතර ඉන්න ඔන්න සාක්ෂි කරුවෙක්. එතකොට යාගේ සෙක්‍රටරිලු. මේ දෙන්න ඉන්නව ඉඳගෙන. අම්මට උඩු මට කොහොමද දන්නවද? බාලතුමනි මාව බලන්න ලැබිලා තියෙන්නේ. කිව්වේ නම් එහෙමයි කිව්වා. අම්මට දැන් ඔන්න නාට්‍ය ඉවරුණා විතරයි අර ආව ස්ටේජ් එකට අත් දෙකල්ලා ෂු මරු නළුවෙක්නේ ඈ මේ මෛත් එක පැය පහක් ගත කරන්න පුළුවන් දැකෝ. පැය පහක් කියන්න බෑ තමන්කෝ. මං කිය පුළුවන් කියලා. හරි. ගියාට අට්ටක් ගන්න මූණ හොදගත්ත ඒ එනකොටත් බට්ට කරගෙන මෙයාව අවස්සන් ගන්නවා හරි මේ හරිද? දැන් මට දැන් සෝමියා මාමසකයි යාළුවා මාමද නැහැ. ඇයි දැන් මෙයා පතාක යෝධය මෛත් එක දැන් යන ගමන් කාර් එක ළඟ ගියා තැඹිලි පාට බෙන්ස් එකක්. හරි. යනකොටම සොමි මචං අපොන්සු මං යන්නද මචං මට බස් එකේ යන්නද මං කියයි යකෝ හිටපන් කියලා මං ගියාර හපු ගොඩ ළඟට.
මම කියන්නේ මිසාප උඩ මේ අර මගේ යාළුවා එයා එක තමයි යන්න ඕනි මං කාමරේ එක කියම අරයා අරයාගෙන් ඇහුවා මොකද්ද ආ නගින් දෙන්නම් නගින් කිව්වා දැන් එක බම් 8 ක්ලබ්